ඒ දුෂ්කර කාලය ගැන පොඩ්ඩක් මතක් කළොත් සරත් මොකද අපි දන්නවා අදටත් පිට පළාත් වලින් බොහෝ ක්‍රීඩකීන් කොළඹට එනවා ඔවුන් නොයෙකුත් ගැටලුවලට මුහුණ පානවා ප්‍රශ්න වලට මුහුණ පානවා සමහරක් කාලවල ඔබලා මුහුණ පාපු තරම් අමාරු නැතුව ඇති ඔබ මේ මුල් කාලේදී මුහුණ පාපු ප්‍රශ්න ගැටලු දුක්ඛම් ගැටලු ගැන පොඩ්ඩක් කතා කරමු ඇත්තටම අපිට තිබුණා ගොඩාක් ප්‍රශ්න මම හිතන්නේ ඒ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියන්නේ ක්‍රිකට් විතරක් බලපු නායකයෙක් නෙවෙයි මම හිතන්නේ ක්‍රීඩකයන්ගේ නවාතැන් පහසුකම් කෑම බීම මේ හැම දෙයක්ම බලන්න වුණා ඒ කාලේ හිටපු නායකයන්ට මම හිතන්නේ විශේෂයෙන් ඒක අපි ක්‍රීඩකයෝ හැටියට පිට පළාත් වලින් ආපු මම ප්‍රමෝදය එරික් උපශාන්තද උපුල් චන්දන මම හිතන්නේ විශාල ක්‍රීඩකයෝ මුරලිදරන් මෙහෙම ක්‍රීඩකයෝ ගත්තොත් අපිට ඉන්න නවාතැන් තිබිච්ච තැන් ක්‍රීඩකයෝ නෙවෙයි ඒ කාලේ ඉතින් මම හිතන්නේ නායකයවට මැදිහත් වෙලා අපේ පුහුණුවීම් කටයුතු වලට පවා එන්න අපිට වාහනයක් නැත්තම් ඒ ඒ ඒ ඒ පළාත් ඉඳලා එන කවුරු හරි ක්‍රීඩකයෙක් එක්ක අපිට පුහුණුවීම් කටයුතු වලට එන්න මම හිතන්නේ ලෑස්ති කරලා දෙනවා ඒක තමයි ඒ කාලේ මම දැකපු හොඳම දේ මොකද මම ගල්කිස්ස ඉන්න කාලේ අරවින්ද අයියා මාත් එක්ක එනවා නැත්තම් රොෂාන් අයියා මාත් එක්ක එනවා මම රාජගිරි ඉන්නව නම් රෝයි ඩයස් අය රෝයි අයියා මාව අරගෙන එනවා ඒ වගේ චරිත් සේනානායක මාව අරන් ඇවිල්ලා තියෙනවා උන්ටර ඉතින් ඒ වගකීම් බාර ගන්න ඒ විදිහට ලෑස්ති කරලා තිබුණා කෑම බීම අතින් බල්ලා අපි අර්ජුනලා ගෙදර නවත්තලා තිබිලා ක්‍රීඩකයොන්ට කෑම බීම දීලා තියාගෙන බලාගෙන තියෙනවා.